මට ඇත්තටම ඉඳුවරව දැක්කම මට මීට අවුරුදු 17කට ඉස්සරහට ගියා මම පොඩ්ඩක් වෙලාවක ඉස්සරහටද පස්සට 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 ඉස්සරහට යන්න බෑ මේක වාණි කිව්වා මම පස්සට පස්සට නිරෝෂට වචන පැටලෙනවා කියන්නේ හොඳයි මොකක්ද හොඳ දෙයක් කියන්නේ වචන පැටලෙනවා කියන්නේ මොකක්ද ලොකු එකක් කියන්න හදන්නේ මට මේක කියන්න දෙනවද ඒකනේ කියාගන්න විසීමක් නැතු ඉන්නේ මට මේක කියන්න දෙනවද දෙනවා දෙනවා ඉතින් ඒක නේ වාට දුන්නේ මුලින්ම කියන්නේ ඇත්තටම ඉඳවර මං ඇත්තටම අවුරුදු 17කට පිටිපස්සට ගියේ මට මේ වගේම පුටුවක මං ඉඳගෙන මේ වගේම පැනල් එකක මම කෙනෙක් දකින්නවා ඔහුගේ තියෙන ආකර්ෂණය පළවෙනි දවසේ පළවෙනි මොහොතේ පළවෙනි තප්පරේ මම දැක්ක ඒ ආකර්ෂණය අද ලොකු ගමනක් ගෙනල්ලා තියෙනවා ඔහු අද ශිහාන් මිහිරංග නමින් කාලයක් අපිත් එක්ක වැඩ කර මං ඇත්තටම ශිහාන්ගේ තියෙන ඒ අර බොඩි වයිබ් එක ඒ කියන්නේ මොකක් හෝ අපි දෙයකට ආකර්ෂණය වෙනවනේ අපි ගායිකාවක් ගායකෙක් ගත්තත් අපි නළුවෙක් නිලියක් වගේ හිතන්නේ නැති වුණාට සමහර වෙලාවට අපේ තියෙන බාහිර පෙනුම කෙනෙක්ගේ ආකර්ෂණයට හඬත් සමග ඒ ආකර්ෂණේ නළුවෙක්ගේ නිලියක්ගේ වගේ මම තරහ වෙනවා මම මේක කිව්වට නළුවෙක්ගේ නිලියක්ගේ ආකර්ෂණය යම් කිසි කාලෙකදී රූපේ වෙනස් වෙනකොට වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හැබැයි ගායකයෙක් හෝ ගායිකාවක් කියන එක ඇතුලේ තමන්ගේ හඬත් එක්ක ඒ ලැබෙන ආකර්ෂණය කියන එක මම හිතන මේ අපි මේ ගීත අහන තාක්කල් අපි අහනවා ඒක ඒක කවදාවත් මැරෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත ඒ නිසා මම දකිනවා ඉඳුවරගේ එහෙම ආකර්ෂණයක් මේ ගීතය ඇතුලේ ඔයාට හොඳ හඬක් තියෙනවා ඔයා බය නැහැ වේදිකාවට පළපුරුදු ගායකෙක්ගේ ගායනා කරන මේ වගේම hina වෙවි S2 පුංචි පේන්නේ නැහැ ඔහුගෙත් චිහන්ගෙත් මේ හැමදේම මම දකිනවා මම හිතනවා ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා ඉඳුවර කෙසේ නමුත් ඔයා ගොඩාක් කාන්තාවන්ගේ විශේෂයෙන්ම පොඩි ළමයි පොඩි ගෑනු ළමයිගේ හරි මහා ගෑනුන්ගේ හරි මන් දන්නේ කාගේ හෝ කාන්තා පාර්ශවෙන් නම් ගොඩක් ආකර්ෂණය ලැබේවි පිරිමි පාර්ශවෙන් ලැබෙන්නේ නැහැ කියන එකනේ මම කියන්නේ ඔවුනුත් ආදරය කරાવી නමුත් බහුතරය කාන්තාවන් බවට පත් වේවි අනාවැකියක්